සමහර යුරෝපා තානාපති කාර්යාලවලට බටහිර තානාපති කාර්යාලවලට හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයේ උල්ලංඝනයකට යම් යම් අතපෙවීම් කිරීම සඳහා ඒ රටවලට ආරාධනා කරන තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම අරලියගහ මන්දිරයේ ඉතිහාසයේ කවදාවත් නොවිරු ආකාරයට කොළුමුගුරු ගත්තු මැර කණ්ඩායම් රැඳී සිටින ස්ථානයක් බවට පත් වුණා. ඒ වගේම පාටලි චම්පික රණවකල සහ ඔහුගේ ගෝල බාලයන් ලේ වැගිරීම් ගැන ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තා. නමුත් මේ රටේ මහජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් පසුගිය 26 වෙනිදා ගනු ලැබූ ඒ තීරණය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ තීරණය නිවැරදි බව පිළි අරගනිමින් ඔවුන්ගේ ඊනියා විරෝධතා සඳහා අඩු ගානේ 100ක් 200ක්වත් හොයාගන්න බැරි වෙන මට්ටමකට මහජනතාව විසින් මේ දේශපාලන කල්ලි කණ්ඩායම් පත් කරලා තිබ්බා. තමන්ට වරදක් වුණා නම් ව්‍යවස්ථානුකූලව නෙවෙයි නම් ඒ තනතුර පහකලේ වගකියුතු දේශපාලන නායකත්වයක් නම් යා යුතුව තිබුණේ අධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒ ඉදිරිපිට කරුණු දක්වා තමන්ට යම්කිසි ව්‍යවස්ථානුකූල නොවන පියවරකින් තමන්ගේ තනතුර අහිමි වුණා කියලා හිතුවනම් ඒක निराකරණය කරගත යුතුව තිබුණා. නමුත් එසේ කරනවා වෙනුවට දී තිබෙන ශිෂ්ට සම්පන්න මාර්ගය යොදා ගන්නවා වෙනුවට දී තිබෙන නිවැරදි ව්‍යවස්ථානුකූල පිළිවෙත අනුව ක්‍රියාත්මක වෙනවා වෙනුවට වෙනත් ආකාරයේ ගැටුම්කාරී වාතාවරණයකට මේ රට ඇදගෙන යන්න උත්සාහ කළා. අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් අත්පත් කරගත්තා. අරලියගහ මන්දිරය තුල ඉඳගෙන තවදුරටත් තමන් අග්‍රාමාත්‍ය තනතුර දරණ කුද්ගලයා හැටියට පෙනී හිටින්න පටන් ගත්තා. දීපවාලි උත්සවයට අගමැතිවරයා හැටියට සුබපැතුම් පණිවිඩය යවන්න පටන් ගත්තා. ඒ විදියට නැති අර්බුදයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. මීට කලින් ඕ විවිධ අවස්ථා තියෙනවා මැතිවරණයකට පෙර ආතුව ඒ බලයේ හිටපු අගමැතිවරුන්ගේ තනතුරු අහිමි වෙච්ච. ඒ කිසිදු අගමැතිවරයෙක් මේ ආකාරයට අරලියගහ මන්දිරයේ තමන්ගේ මූල කඳුරක් බවට පත් කරගෙන ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මැදිහත් වෙන්න කියලා ඉල්ලීම් කළේ නැහැ. සංචාරක තහනම් දාන්න කියලා ඉල්ලීම් කළේ නැහැ. ශ්‍රී ලංකාවේ නගරාශ්‍රිතව ගැටුම් ඇවිලි තිබෙනවායි කියලා ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තේ නැහැ. ඒ නිසා ඒ කවර තත්වයකටත් වඩා වෙනස් තත්වයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒ අනුව යමින් බටහිර තානාපති කාර්යාල, යුරෝපා තානාපති කාර්යාල මේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගෙන අනවශ්‍ය ආකාරයේ ඇඟිලි ගැසීම් කරන්න පටන් ගත්තා. නාමල් කුමාරගේ අනාවරණයෙන් පස්සේ හෙළිදරව් වෙච්ච ඒ පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන ආකාරයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ ප්‍රබල වගඋත්තරකාරයෝ අරලියගහ මන්දිරය තුල නීති විරෝධීව රැඳී සිටියේ. එසේ තිබියදීත් එතුමා ඉතා ඉවසලිවන්තව උපේක්ෂා සහගතව ඒ කාරණයේදී කටයුතු කළා. තියාගන්න එහෙන් දෙන ගානට වඩා වැඩි ගාණක් මෙහෙන් දෙන්න පුළුවන් නම් එහෙම තමයි 225 ඔළුව හැදෙන්නේ අපි නෙවෙයි කියලා තින්නේ. ඒවා අනුර කුමාර දිසානායක මහත්තයා මීට කලින් ওই 225 ගැන එහෙම කතා ඕන වටත් වඩා හොඳින් කියලා තියෙනවා. ඒව නිකන් අර පොලේ බඩු විකිණනවා වගේ විකිණන අය තමයි එතන ඉන්නේ කියලා. ඒ නිසා ඒ එක එක කල්ලි කණ්ඩායම් වලට එක එක ආකාරයේ සන්තෝෂම ලබා දෙමින් මේ ගනුදෙනුව ප්‍රශ්නේ විසඳනවා වෙනුවට 225කට විසඳ ගන්න බැරි ප්‍රශ්නය මේ රටේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව ලක්ෂ 150කට බාර දීලා තියෙනවා මේ රටේ ඡන්දදායක ජනතාවට. දැන් මේ ගැටුම ඉවර කරමු. රටේ කථානායකවරයා කියන්නේ අගමැතිවරයා කවුද කියලා තීරණය කරන කෙනා නෙවෙයි. අගමැති කවුද කියලා තීරණය කිරීමේ ව්‍යවස්ථානුකූල බලය තින්නේ රටේ ජනාධිපතිට. කථානායකට තින්නේ ගැසට් නිවේදනයකින් අගමැතිතුමාව පත් කරාට පස්සේ ඒ අගමැතිතුමාව පිළි අරගෙන වැඩ කරා. ඒ අගමැතිට බහුතරය තියනවද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ ඒ විධිමත් ක්‍රමවේදයකින් කාට හරි ඕනනම් බලා ගන්න පුළුවන්. සුදුසු ක්‍රමයකට. ඒවා තියනවා ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල. ඒ කිසිවක් නොතකා හැරලා තමන්ට නැති බලයක් ආරෝපණය කරගෙන යුරෝපා සහ බටහිර තානාපතිවරුන්ගේ උපදෙස් වල අනුව ඒ අය කියන පදයට නටන තැනැත්තෙක් බවට කථානායකවරයාත් පත් වුණා. මම දැක්ක ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාවේ ඉන තානාපතිතුමා මැතිවරණයකට ගෙන යාම ඉතා බරපතල ප්‍රශ්නයක් හැටියට ට්වීට් පණිවිඩයක් දාලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ ඉතින් රටේ මහමැතිවරණයක් කියලා මේ රටේ පරමාධිපත්‍ය බලයේ හිමි ජනතාවට තමන් කැමති තීරණයක් ගන්න ඉඩ දෙද? මොකද ඔබ දැක්කා කැලණිය රජමහාවිහාරේ නායක හාමුදුරුව. උන්වහන්සේ මොකද කිව්වේ? මමත් මහමැතිවරණදී ඡන්දෙ දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. හැබැයි මම දැන් ඉන්නේ මේ මතේ නෙවෙයි. දැන් මම පත් කරලා යපු නියෝජිතයා මගේ මතය නියෝජනය කරන්නේ. ඒක කැලණිය රජමහාවිහාරේ නායක හාමුදුරුවන්ගේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීපු සුවහසක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රශ්නයක්. කැලණිය රජමහාවිහාරේ නායක හාමුදුරුවන්ගේ මුවින් පිට වුණේ උන්වහන්සේගේ විතරක් වේදනාව නෙවෙයි.
ඒ ඡන්ද දීපු බහුතරයකගේ වේදනාව. කවුරු හරි කියනවා නම් මේක විවස්ථානුකූල නෑ කියලා, ඒගොල්ලන්ට පුළුවන් අධිකරණයට යන්න, අධිකරණය පිහිටපතන්න. ඒක මේ රටේ පිළිගත් ක්‍රියාපිළිවෙත. ඒ නිසා ওই තානාපති කාර්යාල දොරකොඩවල් ගාවට ගිහිල්ලා අඬා දොඩා වැළපෙන්නේ නැතුව ඒ කවුරු හරි හිතනවා නම් එහෙම ඒ පිළිවෙත අනුගමනය කරන්න කියලා අපි ඇයට යෝජනා කරනවා. මේ පිළිබඳව තවත් අඳෝනා නගන්නේ නැතුව මේ தත්ත්වය බොහොම යහපත්ව පිළිගෙන අපි සියලු දෙනාම මැතිවරණයකට යමු. මැතිවරණයෙන් අපි මේ රටේ මහජනතාවට කරුණු කියමු. කරුණු කියලා මහජනතාව දෙන තීරණය බාරගනිමු. ඒ තීරණයට අනුව මේ රටට නිදහසේ හුස්ම ගන්න ඉඩ ලබා දෙමු. අන්නේ සඳහා සියලු දෙනාම අවංකව කැප වෙයි කියන විශ්වාසය අපට තිබෙනවා.